ඇගේ නම නන්දා මාලනියයි. අගමැතිවරයා ප්‍රමුඛ අමුත්තු උත්සවයේ ආරාධිතයෝය. මේ පිරිස අතර ශ්වේතවර්ණ සාරියක් ඇඳගෙන හුන් කාන්තාවක ගේරුව කොටහේනේ ගම්මුන්ට හොඳට හුරු පුරුදුය. ඇ නන්දා මාලනිය. වාරේ පැමිණි විට ඇ වේදිකාවට ගොඩ වී මයික්‍රෝෆෝනේ අතට ගත්තේ මෝපුරා සිනාවක් තබරාගෙනය. බොහෝ දිනක් සිටුවේ ඇ බොදු ගීයක් ගයනු ඇති බවය. එනමුද බොදු ගීතයකට වඩා පෙර ඇ සිය ජීවන ගීතය මෙසේ ගැයුවාය. කොටහේනේ 62 වත්තේ මගේ ගම. උප්පත්තියෙම මට උරුම වෙලා තිබුණේ දුප්පත්කම විතරයි. මගේ තාත්තා කෝට් බාසුන් නැහැ කෙනෙක්. පුංචි කාලේ අපිට කන්න ඇඳින්න නැති වුණාම දීපදුත්ත මාරාමයේ නායක හාමුදුරුව අපිට උදව් කළ හැටි මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. මේ කතාව අසාගෙන හුන් අගමැතිවරයා කඹුලේ අත තියාගත්තේය. සම්භාවනීය අමුතු මුව නොපියා නන්දා මාලනිය දෙස බැලුවේ විශ්මේනි. ගීනව මිනි කිරුර දරා සිටින ඈ මුඩුක්කුවක උපත ලැබුවායි අසන්නට ලැබීම ඔවුන් විශ්මයට පත් කරන්නට ඇත. හැරත්තේ කතාව නොබියව කීමට තරම් නන්දා මාලනියට මේස ආත්ම ශක්තියක් නිහතමානීකමක් ලැබුණේ කොහොමදැයි අමුතු කල්පනා කරන්නට ඇත. අපේ කල්පනාවේ හැටියට නන්දා මාලනියගේ මధుර සුරයෙන් ගයන ගී අසා තිබුණද ඇගේ ජීවන ගීතේ ඔබ නොසන්නට ඇත. මේ කතාව හරියට හින්දි චිත්‍රපටයක් මෙනි. එනමුත් අපේ වීරවරියගේ කතාවේ සත්‍ය පිටපතයි මේ. මිරිහාන ආරච්චිගේ නන්දා මාලනි පෙරේරා මෙලව එළිය දුටුවේ රිදී හැඳමුව දරාගෙන නොවේ. 1943 අගෝස්තු 23 වෙනිදා ඇ උපන්නේ අන්ත දරිද්‍රතාවයකින් පෙළුණු පවුලකය. නව දෙනෙකුගෙන් යුත් පවුලක ඇ සිව්වෙනි දරුවා වූවාය. නන්දාගේ මව ලියනගේ එමලින්ය. පියා වින්සන් පෙරේරාය. ඔහු සන්නාලියකි. 50 දශකයේ ලංකාවේ සුප්‍රකට නිමේදුම් කම්හලක් වූ හයිඩ්‍රාමනි සමාගමේ ඔහු රැකියාව කළේය. නිවාඩු පාඩුවට අමතර ආදායම් උපයා ගැනීමට වින්සන් පෙරේරා මහතා ගෙදරද ඇඳු මසා කොටහේනේ වතුවල හුන්න අයට වික්කේය. මේ නමින් ඔහු කොටහේනේ කෝට් බාසුන්නෑ ලෙස ප්‍රසිද්ධියට පත්වුණේය. ඒ කාලේ තාත්තා මහනෙඳුම් වත්තේ ගෙවල් ගානේ ගිහින් විකුණුවේ මම. මේ ඇඳුම් බකල් හයියයි, බොත්තම් හොඳයි, ලස්සනට මහලා තියෙනවා කියලා කියමින් මම ඇඳුම් වික්කා. ඇඳුම් මල්ල කරතියාගෙන යන මාව ඒ කාලේ ගෙවල් ඇතුළටවත් ගමේ ගත්තේ නැහැ. දොඩකඩ ළඟ ඉන්න කියලා හේට්ටු කර කර බොහෝ අඩු මුදලකට ඇඳුම් ඉල්ලෙනවා. ජීවත් වෙන්න ක්‍රමයක් නැති නිසා ඔවුන් ඉල්ලන ගානටම ඇඳුම් දෙන්න සිද්ධ වුණා. ඒ මුදලත් මට ලැබුණේ එක සැරේ නෙවේ. මම 2-3 වතාවක් ගිහින් පින්සෙන්ඩු වුණාමයි සල්ලි ලැබුණේ. එදා මට එහෙම මදිපුංචිකම් කරපු අද මම දැක්කම කඩපුරා හිනා වෙලා ගේ ඇතුළට එන්න කියලා දොරවල් ඇරගෙන බලාගෙන ඉන්නවා. මට ඒ ගැන තරහක් හෝ කම්පාවක් නෑ. ජීවිතේ කියන්නේ දුක සැප දෙකටමයි. මම දැන් ප්‍රසිද්ධ නිසා මේ අය මට ගරු සත්කාර කළත් මම නම් එදා සිටි නන්දා මාලනියමයි. නිහතමානීකමින් කිරුළු පලන් සිටින මේ මහා ගායිකාව කියන්නේ තනතුරු තිබුණද නැති වුණද ජීවත් වීමේ කලාව අපේක්ෂා පාරමිතාව පිරීම බව පසක් කරමිනි. කුකුල් කොටුවක් මෙන් ඉඩ නැති හින්දා මාලනියගේ ගෙපලේ තිබුණේ එක කාමරයකි. ආලින්දේ සාලේ කුස්සිය යන මේ කියන කෝකටක් තිබුණේ එක් බිමකි. ගෙදර තිබූ එකම ඇඳ වෙන් කර තිබුණේ දහඩිය වගුරා දරුවන් උස්මහත් කිරීමට මහන මැෂිම පාගා ගෙදරට එන තාත්තා වෙනුවෙනි. නන්දා පැදුර රැගෙන නින්දට යන්නේ සාලේ මේසේ යටටය. ඒ හැඟිමුත්තන් සෙල්ලම් කිරීමට නෙවේ, මේසේ යටට නොගියොත් නිදා ගැනීමට ඒ නිවසේ වෙන ඉඩක් නැති නිසාය. පුංචි කාලේ සිටම නන්දා මාලනියට තාත්තා ගැන තිබුණේ මහා භක්තියකි. ඒ ගෙදර බුදුන් වූයේ තාත්තාය. බුදුන් හැර නන්දා මාලනිය වන්දනාමාන කරන තවත් චරිතයක් මෙලව වෙතොත් ඒ ඇගේ තාත්තාය. නන්දා මාලනියට සංගීතය කියාදුන් බොහෝ ගුරුවරු උන්නද ඇට ජීවිතයේ රිද්මය කියාදුන් මහා ගාන්ධාර්වරයා තාත්තාය. මගේ පරමාදර්ශයේ තාත්තා අප ජීවත් කරන්නට ඔහුගත් උත්සාහය කිසි දෙයකට සම කරන්න බැහැ. ඔහු පුදුමාකාර ධෛර්යවන්ත මනුෂ්‍යයෙක්. ඒ කාලේ තාත්තට ලැබුණේ සතියේ පඩිය.
ඔහු ඒ මුදල අතට ගත්තාම මුළු සතියෙම ජීවත් වෙන්නේ කොහොමද කියලා සැලසුම් කරලා අර පරිමස්මට පාවිච්චි කරනවා වියදම් කරනවා. මට මේ තාක් දුර ගමනක් ඒමේදී තාත්තගේ දිවියෙන් ලැබුණු උපාඩම් අනන්තයි අප්‍රමාණයි. ඈ කියන්නේය. තාත්තා දුක් මහන්සියෙන් හම්බ කරගත් කාසි පණම් බොහෝ අර පරිස්සමෙන් වියදම් කිරීමට නන්දා මාලිනී වග බලා ගත්තාය. එකල ගෙදරට අවසි හාල් තුන පහේ එළවලු කරවල ගෙනෙන්නේ තොට ළඟ පොළෙනි. පැටි වයසේ හුන් ඈ මව හෝ වැඩිමහල් සොයුරියක සමග පොළට යන්නේය. කොටහෙනි අතුරු පාරවල් වැටකඩලු අතරින් කෙටි පාරකින් නෑ යන්නේ පාදයාත්‍රාවෙනි. ලාබෙට තිබෙන එළවලු දෙක තුනක් මල්ලට දමා ගන්නා ඕ ගෙදර යන ගමන් ග්‍රෑන්ඩ් පාස් මහවගුරේ හොඳට වැවි තිබෙන පලා නෙලන්නේය. පෙරේරා පවුලේ සියලු සාමාජිකයන්ගේ බඩට යමක් වැටෙන්නේ රාත්‍රී වේලේදීය. අම්මා කෑම පිස අහවර වූ විට බෙදීමේ වැඩ පැවරෙන්නේ ලොකු අක්කාටය. පිගන් ටික එකට තබා ඕ සමසේ බත් හා ව්‍යංජන බෙදන්නේය. බඩ පිරුණත් නැතත් ලැබුණු බත් හැඳ සියල්ලෝම කා සැනසුනේ වැඩිපුර ඉල්ලුවාට දෙන්නට මූට්ටියේ දන් කුඩක්වත් නැති බව දන්නා නිසාය. අපි සරල ජීවිතයකට හුරු වුණේ නැති බරකම නිසා. කෑවේ එක වේලයි. අඳින්න මහ ලොකු ඇඳුම් ගොඩක් තිබුණේ නැහැ. හැබැයි තියෙන ඇඳුම පිරිසිදුව මැදලා පිළිවෙලකට ඇඳා. අද වුණත් මට මහ ලොකු ඇඳුම් තොගයක් නැහැ. මගේ ජීවිතේ හරිම චාම් සරලයි ඈ කීවාය. පන්සලකට ගියද, මලගමට ගියද, රජගෙදරට ගියද, සිනමා සම්මාන රාත්‍රියකට ගියද ඈ අඳින්නේ ශ්වේත වර්ණ සාරියයි. නන්දා මාලිනිය ශ්වේත වර්ණයෙන් පමණක් සැරසීමට පටන්ගෙන දැන් 30 අවුරුද්දක් ගෙවිලාය. කොටහේනේ මොඩුකේ හුන් අසල් වැසියාටද, මහේෂාකි රජමැදුරේ හුන් ජනාධිපතිවරයාටද දක්වන සැලකිල්ලේ උස් මිදිකම් ඈට නැත. තරාතිරම කුමක් වූවද කොයිකාටත් ඇගේ නිරහංකාර සිනාව කොයිකාටත් සමානය. ලක්ෂ ගණන් වටිනා සාරිද රන්රිදී මුතුමැණික් පිරුණු ආභරණවලින් සැරසුණු ගායිකාවන් නානාවිද කොණ්ඩ මෝස්තරවලින් සැරසෙන විට නන්දා මාලිනිය කොහේ ගියේද යන්නේ කොණ්ඩේ තනි කරලට ගොතාගෙනය. ඈ කොණ්ඩේට මෝස්තරයක් දමා ඇත්තේ නම් ඒ විවාහ වූ දිනේ පමණි. මధుර මනෝහර සිය ස්වරයේ මුළු රටක් මෝහණයට පත් කළ අය මේ තරම් නිහතමානී වූයේ කෙසේද? මම කවදාවත් මුලා අමතක කළේ නැහැ, අමතක කරන්නෙත් නැහැ. දුප්පත්කම මගේ ගමනට ආශිර්වාදයක් කරගත්තා මිසක් ලැජ්ජාවට පත්වෙන කාරණයක් ලෙස හිතුවේ නැහැ. ඈ කියන්නේය. නන්දා මාලිනී අකුරු කරන්නට ගියේ ගෙදර පෙනෙන තෙක් මානේ පිහිටි කොටහේනේ ගුණානන්ද විදුහලටය. ඒ පාසල නම් කර තිබුණේ මිගෙටුවත් ඒ ගුණානන්ද හිමි නමටය. උන්වහන්සේ එකල වැඩහුන්නේ කොටහේනේ දීපදුප්ත ආරාමයේය. බෞද්ධ කොඩිය මුල්වරට එසුනේද ඒ බිමේය. ගුණානන්ද විදුහලේ ඉගෙනගත් නන්දා සපත්තු නොපැළදුවාය. දරුවන්ට සපත්තු ජෝඩුවක් මිලදී ගන්නට කෝඩ් බාසුන්න හැට එකාසි නැතිය. ඒ බව දන්නා ඈ තාත්තාගෙන් කවදාවත් සල්ලි නොඉල්ලුවාය. නානා මාදිලියේ වළලු මාල අරුංගල් විකුණන්නට වත්තට එන වෙළඳුන් දෙස ඈ නොබෙලුවාය. අයිස් පලන් කඩිචෝරු බූන්දි ගැන නොසිතුවාය. තාත්තට කාසි තිබෙනවා නම් අපට අරන් දෙනවානේ යයි ඇය කල්පනා කළාය. සල්ලි නැත්තම් කෝඩ් බාසු නැහැ දරුවන්ට ඒ බව කියයි. එසේ නොමැතිව ඒවා කන්න හොඳ නැ යනුවෙන් බේගල් නොකියයි. තාත්තගේ මේ ක්‍රියාවෙන් ඇය ජීවිතයට පාඩමක් ඉගෙන ගත්තා. ඒ ඇත්ත ඇති සැටියෙන් කීමටය. නන්දා මාලිනී පාසල්ලන්න විට මිරිවැඩි සංගල දෙස දැම්මේ කට්ට සෙරප්පු ජෝඩුවකි. ලීයෙන් නිම කර ඇති මේ සෙරප්පු විවිධ වර්ණයෙන් පාට කර තිබේ. මිලසත 30කි. කට සෙරප්පු දමා ඇවිදින විට දුරතියම ඈ එන විට ටකස් ටකස් ශබ්දේ ඇසේ. මේ නිසා පාසලේ ළමෝ නන්දට කට්ටයා යනුවෙන් නම් පට බැන්දහ. ඈ ඒගෙන කම්පා නොවුනාය. මෙකල කට්ටයාගේ කටහඬ පිළිබඳ මාග්‍රට් පෙරේරා පන්තිභාර ගුරුතුමිය අවධානයෙන් උන්නාය. සතියකට වරක් හැම බදාදාවකම පැවැත්වෙන සමිතියේ ගී කවි කියන නන්දා මාලිනි හැදෙන ගහ දෙපැත්තෙන් පෙනෙන බව පසක් කළාය. 6 වෙනි පන්තියේ අකුරු කරන නන්දා දීප්තිමත් අනාගතයකට උරුමකම් කියන බව අවබෝධ කරගෙන මාග්‍රට් පෙරේරා ගුරුතුමිය ඈ කැටුව රේඩියෝ සිලෝන්හි සරස්වති මණ්ඩපයට ගියාය. ඒ වැඩසටහන මෙහෙයවෝ කරුණාරත්න අබේසේකර හා සරත් විමලවීරය.
බොහෝ කාලයක් යනතුරු නන්දට සිද්ධ වූයේ අනුන් කියන ගීතවලට අත්වැල දෙන්නටය. එනමුත් ඇය ඒ ගැන කල්පනා නොකළාය. මම කොහොම හරි තනියම සිංදුවක් කියනවා ඇය අදිටන් කර ගත්තාය. නන්දා මුලින්ම ගැයූ ගීතය ලිව්වේ අශෝක කොළඹගේය. සංගීතයේ ඩීඩී ඩැනීගෙනි. බුදුසාදු බුදුසාදු, මම සඳුන් ගසක් වෙන්නම්, සමන් වැලක් වෙන්නම්. නන්දගේ මිහිරි කටහඬ වැර්ලසේ මුළු රටටම ඇසිනි. ගොඩෙහි තිබුණත් මඩෙහි තිබුණත් මැණික මැණිකමය. එහි වටිනාකමේ අඩුවක් නැත්තේය. මෙකල රේඩියෝ සිලෝන්හි සුපර්ස්ටාර් ගීත තරගයක් තිබුණි. ඒ නම් කර තිබුණේ එයාශිප් ගීත තරගය යනුවෙනි. ජයග්‍රාහකයාට ලැබෙන්නේ බොම්බායට යාමට ගුවන් ප්‍රවේශ පතකි. ආර්යසේන මිල්ල විතානාරච්චි නිෂ්පාදනය කළ එයාශිප් ගීත තරගයේ නිවේදකයා ප්‍රොස්පර් ප්‍රනාන්දුය. මේ තරගයේ සුපර්ස්ටාර් වූයේ නන්දා මාලනියයි, දෙවනියා වික්ටර් රත්නායකයි. බොම්බායට යාමට ගුවන් ප්‍රවේශ පත්‍රය ලැබුණ විට නන්දා කල්පනා කළේ නිකරුණේ රට යනවාට වඩා ඒ මුදලින් ගෙදරට යමක් කරගන්න මගක් ගැනය. ඇ පියා සමග ගුවන් ප්‍රවේශ පත්‍ර සමාගමට ගියාය. එහුන් ලොකු මහත්තයෙකු හමු වී නන්දා මෙසේ කීවාය. සර්, අපි හරිම දුප්පත්. ඉන්දියාවට ගිහින් අපට තේරුමක් නැහැ. මේ ටිකට් එකේ සල්ලි දෙනවා නම් අපිට හරියට වටිනවා. මේ පොඩි කෙල්ලගේ ආයෝජනයේ ඇසු ඔවුන්ගේ හදුණු විය. ඔහු ඇයට ප්‍රවේශ පත්‍රයේ මුදල දුන්හ. සල්ලි ලැබුණ ඇයට රටක් රාජ්‍යයක් දිනුවා මෙන් සතුට දැනිනි. ඒ සමග කලක් හිතේ තියාගෙන තිබූ කාරණයක් මතක් විය. තාත්තේ, අපි බොමු රස සරුවක් දෙකක්, නන්දා කීවාය. ඇය ඊළඟට කල්පනා කළේ මේ මුදලින් කරන දේ ගැනය. තාත්තා පොල්කටු අඟුරු ඉස්තිරියකෙන් ඇඳුම් මදින්නේ පුදුමාකාර දුකක් විඳලා. මම තාත්තාට විදුලි ඉස්තිරියකයක් අරන් දෙනවා, නන්දා තාත්තාට කීවාය. විදුලි ඉස්තිරික්ක ගහන්න ගෙදර ලයිට් තියෙනවද ළමියෝ? තාත්තා ඇසුවේ ඇගේ හිස පිරිමදුමිනි. එහෙනම් අපි ලයිටු ගනිමු, ඇය යෝජනා කළාය. අතුර ලැබුණු මුදලින් ගෙදරට විදුලියත් විදුලි ඉස්තිරිකයකුත් ගත් නන්දා ඉතිරි වූ මුදලට වෙන්කලේ තාත්තාට උණු වතුර බෝතලයක් මිලදී ගන්නටය. රෑ වෙනකන් තාත්තා ඇඳුම් මහන නිසා තේකක් හදලා දාලා තියන්න පුළුවන්, මවට කීවාය. නන්දා මාලිනීගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය සිද්ධ වුණේ 1962 දීය. ඒ රන්මුතු දුව චිත්‍රපටයේ පසුබිම් ගීතයට තෝරා ගැනීම නිසාය. ඒ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළ WD අමරදේව නන්දා මාලිනියන්ව තෝරා ගත්තේය. ගලනි ගඟක ජීවිතයේ ගීතය කීමට නන්දා මයික්‍රෝෆෝනයේ ළඟටවත් උස නැති නිසා සංගීතය පටිගත කළේ මර්වින් රොඩ්‍රිගෝ ඇට ලී පෙට්ටියක් ගෙනවි දුන්නේය. පෙට්ටිය උඩ නැග කියු ගීතයට ඇට සරසවි සම්මාන උළෙලේදී හොඳම ගායිකාව ලෙස සම්මානයට පාත්‍ර වූවාය. එතැන් සිට ඇයට සම්මාන ලැබුණේ ගඟ ගලා නක්මිනි. ජනපති සම්මාන, සරසවි සම්මාන දුසින් ගණන් පමණක් නොව ගත වූ සිව් අවුරුද්දේම පිටපිටම ජනතා සම්මානයට පාත්‍ර වූ ගායිකාවයයි. බලයට පත් වූ රාජ්‍ය නායකයෝ තමන්ට නැති වංශයක් මවාපාන්නට ඉතිහාසය අලුතෙන් ලියන රටක මූඩුක්කුවක උපන්නන්දා මාලිනිය මේ කියන කතාව බොහෝ දෙනාගේ ඇස් ඇරණු ඇත. මනුෂ්‍යයෙකු පීඩාවට පත්කිරීම හේතුවෙන් ලබන වේදනාව පුංචි කාලේ මම හොඳට ලැබුවා. මම ජීවිතේ පන්නරේ ලැබුණේ දුප්පත්කමින්. අතීතය අමතක කරන කිසිම කෙනෙකුට අනාගතයක් නැහැ. අපි වැරදි වැඩ කරන්නේ නැත්නම් ඇත්ත කියන්න බය වෙන්න ඕනේ නැහැ. කොටහේනේ මුඩුක්කුවක ඉපදුණු මම මේ තරම් දුර ආ ගමන ගැන කල්පනා කරනකොට දැනෙන්නේ ලොකු සතුටක්. මට මේ තරම් දුර ගමනක් යන්න ලැබුණේ උත්සාහය හා කැපකිරීම නිසා. මගේ තාත්තාගෙන් ලැබුණු නිවැරදි මඟ පෙන්වීම නිසායි. අද සල්ලි තිබුණා කියලා මගේ ජීවිතේ ලොකු වෙනසක් වෙලා නැහැ. මම්මගේ දුවල දෙන්නා පාසල් ලැබුවෙත් පයින්. ගෙදර වාහන තිබුණත් අපි ළමයි හැදී යුත්තේ පොළොවේ පය ගහලා ජීවත් වෙන ඕන විදියට. මම ඉපදුනේ මුඩුක්කුවක. මගේ තාත්තා කෝඩ් බාසුන් නැහැ කෙනෙක් කියන එක මට ආඩම්බරයක් මිසක් ලැජ්ජාවක් නෙවෙයි, නන්දා මාලිනිය කියන්නේය. මීට සති කිහිපයකට ඉහතදී ඈ පන්නල මස් ඇඟලුම් කම්හලේ උත්සවයකට ගියේ ප්‍රධාන අමුත්‍යක් ලෙසය. ගීතයෙන් තරුණ සිත් සුප්පත් කළ ඇය මේ මහා ගායිකාව ගැන සිත පැහැදුණු තරුණියෝ ඇගේ කටහඬ ඇසීමට මහත්සේ ප්‍රිය කළේය. නන්දා මාලිනියසේ ජීවන ගීතය ගැව්වාය. ගාමන්ට් එකක වැඩ කරන එක ලැජ්ජාවට කාරණයක් නෙවෙයිදුවේ. මගේ තාත්තත් කෝඩ් බාසුන් නැහැ කෙනෙක්, ඈ කීවාය. තරුණියෝ ඒ කතාව අසා අලුත් හුස්මක් ගත්තා. මහා ආත්ම ශක්තියක් තම සිරුරට ඇතුළු වෙන්නක් වෙන් ඕනට දැනිනි.
නන්දා මාලිනී අද හෙළේ මහා ගායිකාවකි. ඇගේ මధుර සවයෙන් ගෑනගේ මිනිසුන්ගේ සිත් සුවපත් කරන දිව ඔසුවක් වැනිය. ජීවිතය කියන්නේ රෝසමල් ඇතුරු මාවතක් දිගේ වැටි ඇති මාවතක් නොවේයි පසක් කෙරෙන ඇගේ ජීවන ගීතය ජීවිතේ ජයගන්නට වෙරදරන ඔබට පරමාදර්ශී කතාවකි. ඒ ලෝකයට මැත්තේ එක නන්දා මාලිනියක් වීම නිසාය. ඇ මෙසේ ගයන්නේය. දහසක් ඉපදී මිය යන පොළවේ මමත් මියෙන්නට උපන් කෙනෙක් වෙමි. මම මල බව මුළු රටට දැනෙන ලෙස මිය යන්නට මම පෙරම් පුරන්නෙමි. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවතු video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.